සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා අදත් අනුබෝබ් ටෙක්නෝ ඇකඩමි එකට. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ මෙතඩ් ඕවර් ලෝඩින් සහ මෙතඩ් ඕවර් රයිඩින් ගැන. එතකොට කට්ටිය බලන ඇති මොකද මේ පොලිනෝමිසම් ගැන කියලා දෙන්න යන්නේ කියලා. මොකද මෙතඩ් ඕවර් ලෝඩින් සහ ඕවර් රයිඩින් තියෙන්නේ පොලිනෝමිසම් යටතේ. නමුත් පොලිනෝමිසම් යටතේ මේ දේවල් තිබුණත් පොලිනෝමිසම් කතා කරන්න කලින් කතා කළ යුතු කන්සෙප්ට් තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ ඔයාලා තේරුම් ගන්න පුළුවන් පිළිවෙලට යන්නේ කියලා. මේ පොලිනෝමිසම් වලට කලින් කතා කරන කන්සෙප්ට් වලට මේ පොලිනෝමිසම් ඇතුලේදී අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙන ඕවර්ලෝඩින් සහ ඕවර්රයිඩින් කියන මේ කන්සෙප්ට් දෙක අපිට ඕන වෙනවා. ඒ කියන්නේ අපි මේ ඕවර්ලෝඩින් සහ ඕවර්රයිඩින් ගැන කතා කරලා වෙන කන්සෙප්ට් කීපයක් කතා කරලා තමයි ඊළඟට පොලිනෝමිසම් යටතට යන්න ඕනේ. මොකද පොලිනෝමිසම් ඉගෙන ගන්න වෙන තව දේවල් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් මම ඕවර්ලෝඩින් සහ ඕවර්රයිඩින් ගැන වෙනම වීඩියෝ එකක් කරන්න తీරණය කරා මේක ඔයාලට කියලා දෙන්න. එතකොට අපි බලමු මුලින්ම මොකද්ද මේ ඕවර්ලෝඩින් කියන්නේ කියලා. එතකොට ඕවර්ලෝඩින් කියන කන්සෙප්ට් එක ගැන කතා කරන්න කලින් මොකද්ද මේ ඕවර්ලෝඩින් කියන වචනේ තේරුම කියලා බලමු. ඕවර්ලෝඩ් කියන්නේ මොකද්ද? එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඔයාලා ලිෆ්ට් එකක් යූස් කරලා තියෙනවා නම් ලිෆ්ට් එක ගහලා තියෙනවා ඕවර්ලෝඩින් බෙල් එකක් වදින තැන. ඒ කියන්නේ ලිෆ්ට් එකට ගෙනියන්න පුළුවන් මැක්සිමම් වේට් ලිමිට් එක ඉක්මවුවොත් බෙල් එකක් වදිනවා ඕවර්ලෝඩ් කියන්නේ. ඒ කියන්නේ ලිෆ්ට් එකට ගෙනියන්න බැරි බරක් ලිෆ්ට් එකට ගෙනියන්න බෑ. ඒක තමයි මේ ඕවර්ලෝඩ් කියන බෙල් එකක් දාන්නේ. ඉතින් මේ මෙතඩ් වල ඩබල් ඔපි කන්සෙප්ට් එකක් තියෙනවා මේ මෙතඩ් ඕවර්ලෝඩින් කියලා දෙයක්. එතකොට මෙතඩ් එකක් දාන්න බැරි දෙයක් තමයි ඕවර්ලෝඩ් කියන්නේ. නමුත් ගන්න බැරි දෙයක් අපි බලින් දාන්නේ. ඕක තමයි මේ ඕවර්ලෝඩින් කියලා අපි ඩබල් ඔපි කන්සෙප්ට් වල කතා කරන්නේ. එතකොට අපි බලමු ඉස්සරහට කතා කරගෙන ගිහිල්ලා මම එතකොට පොඩි ක්වික් රිකැප් එකක් දෙන්නම්. අපි කොහොමද සාමාන්‍ය ෆන්ක්ෂන්ස් ලියාගෙන යන්නේ? අපේ මේන් ෆන්ක්ෂන් එක තියෙනවා. ඊළඟට අපි අපේ එක්ස්ට්‍රා ෆන්ක්ෂන්ස් ටික ෆන්ක්ෂන් 1, ෆන්ක්ෂන් 2, ෆන්ක්ෂන් 3, ෆන්ක්ෂන් 4 විදිහට පල්ලෙහාට ලියාගෙන යනවා. එතකොට මේන් මෙතඩ් එකට අමතරව මේ පිටතින් ලියන ෆන්ක්ෂන්ස් කොහොම ලියලා අපි අපේ ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් කරොත් මේ අපි පිටතින් ලියපු ෆන්ක්ෂන් ටික රන් වෙනවද? මම කතා කරා එහෙම වෙන්නේ නැහැ. අපි පිටතින් ලියන හැම ෆන්ක්ෂන් එකක්ම අනිවාර්යයෙන්ම මේන් මෙතඩ් එක ඇතුළේදී කෝල් කරන්න ඕන. එහෙම වුණොත් විතරයි අපි කෝඩ් එකේදී අපි මේ පිටතින් ලියන ෆන්ක්ෂන් උත් මේ වෙන්නේ. එතකොට කොහොමද මේ ෆන්ක්ෂන්ස් අපි කෝල් කරන්නේ මේන් මෙතඩ් එකේදී? අපේ ෆන්ක්ෂන් නේම් එකත් එක්ක සෙමිකෝලන් එක දාලා තමයි අදාළ ෆන්ක්ෂන් එක කෝල් කරන්නේ. එතකොට අපේ ෆන්ක්ෂන් 3, ෆන්ක්ෂන් 4 ওই හැම එකක්ම මේන් මෙතඩ් එක ඇතුලේ මේ විදිහට සෙමිකෝලන් එක දාලා ලිව්වට පස්සේ අපි එක්ස්ට්‍රා ලියන හැම ෆන්ක්ෂන් එකක්ම කෝල් වෙනවා. එතකොට අපි දැන් කියවනේ මේ විදිහට ෆන්ක්ෂන් ලියාගෙන යන්න පුළුවන් කියලා. එතකොට මම මේ මේන් මෙතඩ් එකට අමතරව ලියන ෆන්ක්ෂන්ස් වල ෆන්ක්ෂන් 1, ෆන්ක්ෂන් 2 කියලා ලියලා ඊළඟට ආයෙත් ෆන්ක්ෂන් 1 කියලා කලින් ෆන්ක්ෂන් එකේම නම ලියුව මොකද වෙන්නේ? අපි මෙහෙම ෆන්ක්ෂන් එකක් ලියලා අපි කලින්කත් කිව්ව විදිහට මේන් මෙතඩ් එකේදී මේ විදිහට ෆන්ක්ෂන් 1 සෙමිකෝලන් කියලා ලියුවොතින් මොකද වෙන්නේ? අපේ මැෂින් එක ඇත්තටම කන්ෆියුස් වෙනවා. මොකද්ද කෝඩ් කරන්නේ? මොකද්ද රන් කරන්නේ? මොකද්ද මේ ගහලා තියෙන්නේ? එකම නමින් දෙකක් තියෙනවා. මම දැන් මොකද කරන්නේ කියලා අපේ සිස්ටම් එක, අපේ ප්‍රෝග්‍රෑම් එක confusion. එතකොට අපිට බෑ එකම නමින් මෙතඩ් දෙක මේ විදිහට functions දෙක එකම විදිහට අපේ program එකේ ලියන්න. එතකොට මේක තමයි overload කියන එක කරන්න බැරි දෙන්නේ. නමුත් අපි මේ කරන්න බැරි දෙයි කොහොම හරි කරනවා. ඔන්න ඕක තමයි overloading කරනවා කියන්නේ. එතකොට මෙහෙම ලියන්න බැරි වුණත් ලියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද්ද ඒ ක්‍රමය? මෙන්න මේක. එතකොට අපේ ෆන්ක්ෂන් 1, ෆන්ක්ෂන් 1, ෆන්ක්ෂන් 1 කියලා එකම නේම් එකකින් ෆන්ක්ෂන්ස් තුනක් තියෙනවා. නමුත් අපේ මේ වරහන ඇතුළට මොන හරි දාලා, ඒ කියන්නේ වරහන ඇතුළේ මොන හරි දානවා නම් ඒක පැරාමීටරයිස් ෆන්ක්ෂන් එකක් විදිහට නේ කිව්වේ. එතකොට මේ ඇතුළේ තියෙන දේට අපි කියන්නේ පැරාමීටර් සිග්නේචර් එක කියලා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙන වරහනට දාන දේ අනුව ෆන්ක්ෂන්ස් එකම නමින් කිහිපයක් යූස් කරන්න. ඒ කියන්නේ පැරාමීටර් සිග්නේචර් එක මේ විදිහට වෙනස් කර කර අපිට එකම නමින් ෆන්ක්ෂන් කිහිපයක් අපේ එකම ප්‍රෝග්‍රෑම් එකේ තියන්න පුළුවන්.
හරිද? එතකොට ඔන්න ඕක තමයි මෙතඩ් එකක් ඕවර්ලෝඩ් කරන විදිය. එතකොට මම එක්සැම්පල් එකක් විදියට මගේ නෝට්පෑඩ් එකට ගියොත් එතකොට මම කිව්වා අපේ මේන් ෆන්ක්ෂන් එක තියෙනවා ෆන්ක්ෂන් 1 ෆන්ක්ෂන් 2 ආයි ෆන්ක්ෂන් 1 කියලා එකක් තියෙනවනේ. එතකොට අපි ෆන්ක්ෂන් 1 කලින් එක පැරාමීටර් සිග්නේචර් එකක් නැහැ. නමුත් මම මේකේ පැරාමීටර් සිග්නේචර් එකක් දානවා x කියලා. එතකොට අලුත් ෆන්ක්ෂන් එකක් වගේ තමයි මේක අපේ ප්‍රෝග්‍රෑම් වලට පේන්නේ. එතකොට අර විදිහට කන්ෆියුස් වෙන්නේ නැහැ ෆන්ක්ෂන් 1 කියලා කෝල් කරාම. එතකොට මම තව ෆන්ක්ෂන් එකක් ලියනවා. ඒකම දාලා පැරාමීටර් සිග්නේචර් එක තව ටිකක් වෙනස් කරනවා. එතකොට මේ විදිහට අපිට ඕන තරම් මෙතඩ්ස් ලියාගෙන යන්න පුළුවන් පැරාමීටර් සිග්නේචර් එක චේන්ජ් කර කර. එතකොට අපි කොහොමද මේ පැරාමීටර් සිග්නේචර් එක චේන්ජ් කර කර ලියපු ෆන්ක්ෂන් මේන් ෆන්ක්ෂන් එකේදී කෝල් කරන්නේ? ෆන්ක්ෂන් නේම් එක ලිව්වා ෆන්ක්ෂන් 1 කියලා වරහන දැම්ම. ඕක ලියලා අපි සෙමිකෝලන් ගැහුවොත් මොකද රන් වෙන ෆන්ක්ෂන් එක? මෙන්න මේ ෆන්ක්ෂන් එක තමයි ඒ වෙලාවේදී රන් වෙන්නේ. එතකොට ඊළඟට මම ලිව්වටින් මේ ෆන්ක්ෂන් එකක් ඒ නමම දාලා මේ විදිහට පැරමීටර් එකක් මෙහෙම පාස් කරලා ලිව්වටින් එතකොට රන් වෙන්නේ මොකද්ද? මේ විදිහට කෝඩ් එක ලිව්වොත් මේ සෙමිකෝලන් එක දාලා ෆන්ක්ෂන් එක කෝල් කරොතින් කෝල් වෙන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක. ඔන්න ඔය විදිහට පැරමීටර් සිට් එක පැරමීටර් සිග්නේචර් එක චේන්ජ් කර කර අපිට ඕන තරම් එකම නමින් ෆන්ක්ෂන්ස් ලියන්න පුළුවන්. එතකොට මේන් මෙතඩ් එකේදී කෝල් කරා කියලා අපේ ප්‍රෝග්‍රෑම් එක කන්ෆියුස් වෙන්නේ නැහැ. මොකද අදාළ මෙතඩ් එක කෝල් කරන්නේ අදාළ පැරමීටර් සිග්නේචර්ස් ගණනට පැරමීටර් වැලියුස් පාස් කර කර. ඉතින් ඔන්න ඕක තමයි සිම්පලි මෙතඩ් ඕවර්ලෝඩින් කියන්නේ. කරන්න බැරි දෙයක් බලෙන් කරනවා, දාන්න බැරි දෙයක් බලෙන් දානවා. ඒ කියන්නේ අපි ෆන්ක්ෂන්ස් එකම නමින් දාන්න බෑ. නමුත් අපි එකම නමින් දානවා. ඒ කොහොමද අපි පැරමීටර් සිග්නේචර් එක චේන්ජ් කර කර. ඉතින් ඔයි තමයි මට ඔයාලට මෙතඩ් ඕවර්ලෝඩින් ගැන කියලා දෙන්න තියෙන දේ. අපි ඊළඟට බලමු ඕවර්රයිඩින් කියන්නේ මොකක්ද කියලා. එතකොට ඕවර්රයිඩින් කියන එක ගැන තියරිටිකලි යන්න කලින් අපි බලමුකෝ මේ වචනේ තේරුම මොකක්ද කියලා. එතකොට ඕවර්රයිඩින් කියන්නේ අපි මොන හරි දෙයක ලියන්න පුළුවන් දෙයක් තියෙනවනේ. ඔන්න ඔය ලියන්න පුළුවන් දෙය අභිබව, ඒ ලියන්න පුළුවන් දෙය ඉක්මවා, මොන හරි දෙයක් නැවත ලිවීමක් වගේ තමයි ඕවර්රයිඩින් කියන එකේ අදහස තියෙන්නේ. එතකොට අපේ මේ මං කලින් කිව්වා වගේම අපේ මේ WOP concept එකේ functions method overriding කියල එකක් තියෙනවා. එතකොට අපි බලමු මේ method overriding කියන එක කොහොම එකක්ද කියලා. මේ ඒක කතා කරන්න කලින් මම ඔයාලට පුංචි දෙයක් මතක් කරන්න. මං කලින් video series එකේ inheritance කියලා මාතෘකාවක් ගැන කතා කරා. එතකොට මේ මාතෘකාවේදී මං ඔයාලට example එකක් විදිහට old mobile phone එක සහ smart mobile phone එක ගැන කියුවා. එතකොට මේක බැලුවේ නැත්නම් අක්ගාලා ගිහිල්ලා ඒක බලලෙන්න. එතකොට මේක හොඳට තේරෙයි. එතකොට ඕල්ඩ් මොබයිල් ෆෝන් එකෙත් මම කිව්වා කැල්කියුලේටර් එකක් තිබුණා කියලා. ස්මාර්ට් මොබයිල් ෆෝන් එකෙත් කැල්කියුලේටර් එකක් තිබුණා. හරිද? එතකොට අනිත් දේවල් තිබුණා ඔයාලට මතක ඇති. එතකොට කැල්කියුලේටර් එකේ කලින් එකේ තිබුණේ ඇඩිෂන්, ඩික්‍රිමන්ට්, මල්ටිප්ලිකේෂන්, ඩිවිෂන් වගේ පොඩි පොඩි ෆන්ක්ෂන් 3-4ක් විතරයි. එතකොට අලුත් ස්මාර්ට් මොබයිල් ෆෝන් එක එනකොට ප්‍රසන්ටේජ්, සයින්, සයින්ටිෆික් කැල්කියුලේටර් එක ওই විදිහට ඇඩ් වෙනවා. ඉතින් ඕල්ඩ් මොබයිල් ෆෝන් එක සහ ස්මාර්ට් මොබයිල් ෆෝන් එක ගත්තොත් දෙකේම තිබුණා කැල්කියුලේටර් කියන්නේ. හැබැයි ඕල්ඩ් මොබයිල් ෆෝන් එකේ තිබුණේ පොඩි දෙයක්. ස්මාර්ට් මොබයිල් ෆෝන් එකට එනකොට ලොකු දෙයක් තියෙනවා. එතකොට අපි ආයෙත් මුලින් ඉඳන් මේක කෝඩ් කරන්න හැ මන්තුවයි ඉන්හෙරිට් කරාම පරණ එකේ ගතිගුණ අලුත් එකටත් එනවා කියලා. එතකොට මෙන්න මේ පරණ එකක තියෙන දෙයකට තවත් දෙයක් එකතු කරලා අප්ඩේට් කරලා ප්‍රෝග්‍රෑම් එක ලියන එක තමයි මෙන්න මේ ඕවර්රයිඩින් යටතේදී සිද්ධ වෙන්නේ. එතකොට අපි ගත්තොත් ඔයාලට මතක ඇති මේක බ්‍රෑන්ඩ් නේම් එකක් තිබුණා, කෝල්, ටෙක්ස් මේ වගේ ෆන්ක්ෂන්ස් තිබුණා, ඔය වගේ දේවල් ටිකක් තිබුණා. එතකොට මෙන්න මේ කැල්කියුලේටර් කියන එක දෙකේම තිබිච්ච දෙයක්, මේකේ තිබිච්ච දෙය මේකට එනකොට අප්ඩේට් විදිහට මෙතඩ් එකක් ලියන්නේ කොහොමද කියන එක තමයි
මම දැන් කතා කරන්න යන්නේ. එතකොට මම ඔයාලට එක්සැම්පල් එකකින් මේක වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්න. එතකොට මම අපේ කෝඩ් එකට ආවටින් ඔයාලට මතක ඇති මම ක්ලාස් දෙකක් හදාගත්තා ඕල්ඩ් මොබයිල් ෆෝන් සහ නිව් මොබයිල් ෆෝන් කියලා. එතකොට නිව් මොබයිල් ෆෝන් එක අපි පරණ මොබයිල් ෆෝන් එක විසින් ඉන්හෙරිට් කරපු නිසා මෙන්න මේ එක්ස්ටෙන්ඩ්ස් කියන කීවර්ඩ් එක අපි යූස් කරනවා. එතකොට අනිත් දේවල් තියුණා අර බ්‍රෑන්ඩ් නේම් අනම්මන ටිකක් තිබුණා මම මෙතනදී කතා කරන්නේ අපේ කැල්කියුලේටර් කියන එක ගැන විතරයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම මෙතඩ් එකක් ලියනවා. මොකද්ද මෙතඩ් එක? void calculator. එතකොට මේ කැල්කියුලේටර් එකේ අපේ පරණ කැල්කියුලේටර් එකේ තිබිච්ච දේවල් ටික මේ කැල්කියුලේටර් එකේ තියෙනවා. එතකොට මොනවද ඒකේ තිබුණු දේවල්? addition, increment, multiplication, division වගේ ඔන්න වගේ පොඩි පොඩි arithmetic operation ටිකක් තමයි කලින් කැල්කියුලේටර් එකේ තිබුණේ. එතකොට අලුත් මොබයිල් ෆෝන් එකෙත් අප්ඩේට් ටිකක් එවලා තියෙනවනේ. එතකොට ඒ මොබයිල් ෆෝන් එකට මම කැල්කියුලේටර් අප්ඩේටඩ් කැල්කියුලේටර් වගේ අලුත් ෆන්ක්ෂන් නේම් එකක් යූස් කරන්නේ නැහැ. මම කලින් ෆන්ක්ෂන් නේම් එකම තමයි යූස් කරන්නේ. එතකොට අපේ නිව් මොබයිල් ෆෝන් එක විසින් පරණ මොබයිල් ෆෝන් එක ඉන්හෙරිට් කරලා තියෙන නිසා මේ සාමාන්‍ය සිම්පල් arithmetic operation ටික ඔටෝමැටිකලි අපේ නිව් මොබයිල් ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. නමුත් මේකට අලුත් දේවල් ටිකක් ඇඩ් වෙලා තියෙනවානේ. අන්නේ ඇඩ් වෙච්ච දේවල් ටික කොහොමද අපි දාන්නේ? එතකොට මේ මෙතඩ් එක ඇතුළෙම මම ලියනවා අපේ අලුතින් ඇඩ් වෙච්ච දේවල් ටික. සයන්ටිෆික් කැල්කියුලේටර් එකේ ෆීචර්ස් ටිකක් මම මේකටම ලියනවා. එතකොට අරකින් එක්ස්ටෙන්ඩ් වෙලා නිසා මේ normal arithmetic operation ටිකක් එනවා. ඊට අමතරව scientific calculator එකේ features ටිකක් මේ අලුත් mobile phone එකට add වෙනවා. ඔන්න ඕක තමයි method overriding කියන්නේ. يعني කලින් method එකේම නමට අලුත් දේවල් ටිකක් add කරනවා කියන එක තමයි method overriding app සිද්ධ වෙන්නේ. එතකොට මම දැන් මේ ගත්තේ old mobile phone පරණම mobile phone එකක් සහ අලුත් mobile phone එකක ඩිෆරන්ස් එක ගැනනේ, අප්ඩේට් එක ගැනනේ. එතකොට මම සිම්පලි තව දෙයක් කිව්වොතින් ඔයාලා දන්නනේ දැන් එක ළඟ ආපු අප්ඩේටඩ් ෆෝන් දෙකක් ගන්නකෝ. iPhone එකක් ගත්තා, normal mobile phone එකක් ගත්තත් මම example එකක් විදිහට සාමාන්‍ය Android phone එකක් විදිහට Huawei එකක් ගන්නකෝ. එතකොට Huawei එකේ Y5 එකයි Y9 එකයි mobile එකක් ගන්නකෝ. එතකොට Wi-Fi එකේ ඉඳලා Wi-9 එකට එනකොට කැමරාස් තුනක් වෙලා තියෙනවා. අර එක කැමරාවක් මේකේ කැමරාස් තුනක් වෙලා තියෙනවා. එතකොට කැමරා අප්ඩේට් වෙනවා. එතකොට කලින් මොබයිල් ෆෝන් එකේ තිබිච්ච කැමරා එකේ පොඩි පොඩි කැමර ෆීචර්ස් ටිකක් තියෙනවා. එතකොට අලුත් මොබයිල් ෆෝන් එකට එනකොට ඩෙප් සෙන්ස එක ওই වගේ පොඩි පොඩි අප්ඩේටඩ් දේවල් ටිකක් එකතු වෙලා තියෙනවා. එතකොට අලුත් අප්ඩේටඩ් Wi-9 මොබයිල් ෆෝන් එක එක්ස්ටෙන්ඩ් වෙලා තියෙන පරණ Wi-Fi කියන මොබයිල් ෆෝන් එකෙන් ඒ නිසා පරණ කැමරා එකේ තිබිච්ච දේවල් ටිකක් තියෙනවා. එතකොට අලුත් මොබයිල් ෆෝන් එකේ ඇඩ් වෙන්න ඕන දේවල් ටික void camera කියලා, අරකෙත් තියෙන void camera, මේකෙත් තියෙන void camera, මේකේ especially අපි ලියනවා කෝඩ් කරනවා මේ කැමර එකට ඇඩ් වෙච්ච දේවල් ටික. එතකොට මම හිතනවා ඔයාලට තේරුණා කියලා මේ example දෙකක්ම මම ඔන්න දුන්නා. පරණ එක අලුත් example එක මම ඉක්මනට කිව්වා මොකද කලින් එක හොඳට explain කරපු නිසා. මම හිතනවා ඔයාලට method overloading සහ overriding තේරුණා කියලා. එතකොට මම ආයෙත් මගේ ප්‍රেজෙන්ටේෂන් එකට යනවා. ඔයාලට තවත් පොඩි එක්සැම්පල් එකක්, ඒ කියන්නේ සමරි එකක් තියෙනවා පෙන්වන්න. ඒකෙන් ඔයාලට හොඳට මතක තියාගන්න පුළුවන්. මේ තමයි ඕවර්ලෝඩින් සහ ඕවර්රයිඩින් යටතේ තියෙන සමරි එක. එතකොට ඕවර්ලෝඩින් කියන්නේ මොකද්ද? අපිට එකම නමින් ෆන්ක්ෂන් කිහිපයක් තියාගන්න බැහැ එකම ක්ලාස් එකක් ඇතුලේ. නමුත් අපි ඒක කොහොම හරි බලෙන් කරනවා. ඒ කරන විදිහ තමයි පැරමීටර් සිග්නේචර් එකක් දාලා එකම නම පැරමීටර් සිග්නේචර්ස් වලින් චේන්ජ් කරලා එකම නමින් ෆන්ක්ෂන්ස් මෙතඩ්ස් කිහිපයක්ම එකම ක්ලාස් එක ඇතුලේ යූස් කරනවා. එතකොට ඕවර්රයිඩින් කියන්නේ මේකයි. එකම නමින් ලියන මෙතඩ් දෙකක් අපි ක්ලාස් දෙකකදී ලියපු එකම නමින් ලියපු මෙතඩ් දෙකක් ක අලුත් අප්ඩේට් දෙයක් අමුණලා ඒක ඉදිරියට ගෙනියනවා. තේරුණාද? පරණ දෙයට අලුත් දෙයක් එකතු කරලා ඒක ප්‍රෝග්‍රෑම් කරන එක තමයි අපේ ඕවර්රයිඩින් කියන්නේ. එතකොට මේ රූප දෙකෙන් පේනවා ඇති අපිට කරන්න බෑ ඊතල ගණනාවක් එකපාරින් දිනු. නමුත් අපි එකපාර
කිහිපයක් විදිනවා ඒක තමයි ඕවර්ලෝඩින් කියන්නේ ඕවර්රයිඩින් කියන්නේ අපි එක ඊතලයකට තවත් ඊතලයක් පටවලා දෙකම එකතු කරලා අමුණලා ඒ දෙකම එකක් එකක් විදිහට තමයි ඉස්සරහට යවන්නේ එතකොට ඕක තමයි ඕවර්ලෝඩින් සහ ඕවර්රයිඩින් කියලා කියන්නේ ඉතින් මම හිතන ඔයාලට පැහැදිලි වෙන්නේ නැති තේරෙන්නේ නැති කියලා මෙතන ඕවර්ලෝඩින් සහ මෙතන ඕවර්රයිඩින් එතකොට මම අදට සමු ගන්නවා අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න like කරන්න bell notification එක click කරලා මගේ අලුත් videos ආව ගම ඔයාලට update වෙන විදිහට notification එක ගන්න අනිවාර්යයෙන් bell එක click කරන්න comments කරන්න එහෙනම් අදට සමු ගන්නවා ඔයාලා හැමෝටම සුබ දවසක්